dumma vena Masina Hi guys, welcome to my YouTube channel. ඔන්න එහෙනම් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. ඒ තමයි මාස ගානක් කටින් ගිය ට්‍රිප් එකක් අද ඇත්තටම යනවා. ඒ තමයි නුවරඑළිය ට්‍රිප් එක. ශානගල රන්දල අපි කට්ටිය තමයි යන්නේ. දැන් අද බ්‍රහස්පතින්දා රෑ යන්නේ. ඒ කියන්නේ පාන්දර කොමාරි 12:01 වගේ වෙනකොට තමයි පිටත් වෙන්න අපි ටාගට් කරන් ඉන්නේ. දැන් ඉරන්ද AV මාව ගන්න ඊට පස්සේ ඉරන්දලා ශානගල අපි කට්ටිය යනවා ෆුඩ් සිටියට ගිහිල්ලා චාකෝල් ටිකක් ගන්න ඕනේ. මොකද හේ ටිකක් චාකෝල් මිලයි මෙහිට වඩා ඉඳ මෙහින් ගන්න ඕන. ඊට පස්සේ තාව අපිට ගාලිනන් නුවරඑළිය යනකම් කන්න මොනවා හරි බිස්කට් මොනවා හරි ටිකක් ගන්න ඕන. ඒ ටික අරගෙන වෑන් එකේ තමයි යන්නේ. මොකද බද්දුල් ට්‍රේන් එක අපිට බුක් කරගන්න ට්‍රයි කරාට සේනගත් එක්ක බොහොම බුකින් තප්පර දෙක තුනයි තියෙන්නේ. බුක් කරගන්න බැරි වුණා. කොහමරි වෑන් එකේ ඔන්න කොහමරි යනවා. දවස් දෙක තුනක ට්‍රිප් එකක්. ටිකක් දිග ට්‍රිප් එකක් නිසා බ්ලොග් එකක් තනි බ්ලොග් එකකින් ඇත්තටම කවර් කරන්න බැහැ මේ ට්‍රිප් එක. ඒ නිසා බ්ලොග් දෙක තුනක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා තියන්න. එතකොට වීඩියෝ එකක් දැම්මම ඔයගොල්ලන්ට notification එකක් එයිවි. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ට්‍රිප් එක කොහොමද කියලා බලන්න. ඔන්න ආවා කිව්වා වගේම ෆුඩ් සිටියට බඩු ටික අරගෙන යන්න. හම්බන්තොටේ හයිවේ එක්සිට් කරනට පස්සේ තියෙන නයිට් කඩේකට පොඩ්ඩක් නැවතුවා. රොටියක් කාලා යන්න කියලා කාලම වැඩේ පටන් ගමු එහෙනම්. නුවරඑළියට ඇවිල්ලා ඉන්නේ. මම ඊතලනේකොට බෑම ඒම කියලා බැස්ස කලු. අපි මුලින්ම බලන්න ගිය ලංකාවේ උසම ගම්මානය ඒ තමයි ශාන්තිපුර ගම්මානය. ශාන්තිපුර ගම්මානය මුහුදු මට්ටම ඉඳන් අඩේ 7,983 වගේ උසින් තමයි පිහිටන්නේ. කොහමරි අපි යන වෙලාවේ ලොකු හුළඟක් තිබ්බා. එහෙනම් හුළඟ සද්දෙට අපි කතා කරපු හරියට ඇහුනේ නැහැ, ක්ලියර් නැහැ. ඒ නිසා වොයිස් ඕවර් එකක් කරන්න වුණා. මෙතන තමයි ලංකාවේ තියෙන උසම view point එක තියෙන්නේ. මේක ගවර්න්මන්ට් එකෙන් තමයි මේන්ටේන් කරන්නේ. රුපියල් 50ක වගේ ටිකට් එකක් තමයි කඩන්නේ. මාව ළමයේ කිදරක 19 දැන් උඩට මෙතැන්ට අපි බලන්න ගියට පස්සේ එතන එක්කෙනෙක් ඇවිල්ලා අපිට සම්පූර්ණ විස්තරයක් කරනවා මෙතන පේන්න තියෙන තැන් දේවල් ගැන. එයා කියපු විදිහට ලංකාවේ ප්‍රධාන කඳු 7ක් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව තව ප්‍රධාන ගොඩනැගිලි සහ ප්‍රධාන ස්ථාන සුවිශේෂී ස්ථාන අපිට මෙතනදී බලාගන්න පුළුවන් වෙනවා. මේ වගේ මේ කිව්ව ඔක්කොම තැන් ටික බලන්න පුළුවන් එකම එකපාරට බලන්න පුළුවන් එකම තැන තමයි මේ ශාන්තිපුර view point එක. මෙතැන්ට පිදුරු තලාගල කන්ද, සමනල කන්ද, ඉරස්සේ සඳතැන්න, හග්ගල කන්ද,
හිරිකල් පොත්ත සප්තගන්න කඳු වැඩියෙන් කඳු පන්ති දෙකක් අපිට පේනව කියලායා කිව්වා. යුනට අපිට කිව් ඔක්කොම දෙන්නම් බලාගන්න හම්බුණේ නැහැ. මොකද අපි යනකොට උදේ හත වගේ හත හමාර වගේ වෙලා මීදුමත් තිබ්බයි නිසා මේක හරියට ඔක්කොම පෙනුන්නේ නැහැ. කොහොමරි මෙතනට පෙනුණා ලංකාවේ ප්‍රථම රේඩියෝ ස්ටේෂන් එක වෙන FM උඩරට රේඩියෝ ස්ටේෂන් එක පෙනුණා. ඊට පස්සේ ගිගරි වැව ප්‍රෙසිඩෙන්ට් හවුස් එක ලංකාවේ උසින්ම පිහිටලා තියෙන ගෙදර ලංකාවේ පළවෙනි ඩිසිබල් හොස්පිටල් එක ශාන්තිපුර පන්සල ඒ වගේ ගොඩක් දේවල් අපිට බලාගන්න පුළුවන් වුණා. ඇත්තටම ලස්සන තැනක්. ඒගොල්ලොත් ඇවිල්ලා බලන්න. බොහොම ලස්සනයි. ස්ටිකට අපි ඔයාගෙන කන්නේ එකට ඕන කරන බඩු ටික ගන්න කට්ටියම නුවරඑළිය තියෙන ෆුඩ් සිටි එකට ආවා. බඩු තෝරන ගමන් ඉන්නේ. ඇති ඊළඟට අපි ආවා ගිගරි පාක් එකට ෆොටෝස් ගහන්නත්. බොහොම ලස්සන තැනක් නුවරඑළිය. ඇත්තටම බලන්න පුළුවන් තවත් ලස්සන නිෂ්කලංක තැනක්. අපේ වේටර් කොළුවා. What are you doing?
ඔන්න එපර දැන් කට්ටිය බාබිකියු එකක් දාන්න බඩු ලෑස්ති කරනවා සහ නූඩල්ස් එකක් හදනවා රැට කන්න. කට්ටිය එකතු වෙලා තමයි වැඩේ කරන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඒ මෙතත් තෝරන්නේ. ඈ? ඈ? සානගලිය ඔයටි ඇති ඔය ඇති ඔය ඔය ඇති ඔය ටික ඇති ඔව්ව මේ ඇතිනේ රගොල්ලු මේ කන්නෙම නැද්ද අදිතට ගෑවෙන්නවත් නෑ රන්දට උලන්න අදිතට ගෑවෙන්නවත් බාබිකියු එක ලස්සනට යනවා ඒ රන්දත් දමාගෙන වැඩ කරන මොදයක් කාලින් නෑ තායිකත් දැන් රන්ද අල වෙන්නේ මේ රන්ද අල ඔයාලා දෙන්න බැලන්ස් කරගන්නේ සිගන්දක් ගන්න හා හරි දෙන්නක අපේ සිත්මි ලොකු මැඩම් අර අතින් එහෙම අල්ලනවා නෙවෙයි කොණ්ඩ වීරන්න පුළුවන් බාග මොනවා කියව එලිට ඉදන්නේ අදිතටත් ලියෝ ක්ලබ් එකේ පොඩි වැඩකට වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕන දවස අන්තිමට කොහොමරි එකත් කර එහෙනම් මේ බ්ලොග් එක මෙතනින් නවත්තනවා ඊළඟ බ්ලොග් එකත් පුළුවන් තරම් ඉක්මනට හදලා දාන්න channel එක subscribe කරලා set වෙලා ඉන්න එහෙනම් මේ බ්ලොගේ ඇත්තරම නවත්තන්නේ අපි එදා පළවෙනි දවසේ උදේ කන්න නවත්ත පිලාවේ ගත්ත පුංචි වීඩියෝ කලිප් එකකින් චරර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 ර